දැක්කම කාටත් කන්න ආස හිතෙන ඒත් මිල දරා ගන්න බැරි පළතුරු ටිකක් ගැනයි අපි අද කතා කරන්නේ. පළතුරු නිෂ්පාදනයේ ප්‍රමුඛ රටක් වන ජපානය තමයි ගොඩක් මිල අධික පළතුරු නිෂ්පාදනය කරන්නේ. මේ ගොඩක් පළතුරු විශේෂ ක්‍රමවලට හදන ඒවා. සාමාන්‍ය පළතුරු නිෂ්පාදනයට වඩා වැඩි මුදලක් මේ පළතුරු නිෂ්පාදනයට වැය කරනවා. මේ පළතුරු සාමාන්‍ය මාකට් එකට එන ඒවා නෙවෙයි. මේවා විකිණෙන්නේ වෙන්දේසි විශේෂ සල්පිල් සහ උත්සවවලදී. මේ පළතුරු මිලදී ගන්න එන්නේ මෙහෙම පළතුරකට වියදම් කරන්න තරම් ධනවත් පුද්ගලයෝ. අපි එකිනෙක බලමු ඒ පළතුරු මොනවද කියලා. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ තමයි යුබාරි king melon. ලෝකයේ මිල අධිකම පළතුරු ලෑස්තුවේ උඩින්ම තියෙන පළතුරක් තමයි මේ. මේ melon ගෙඩි දෙකක් වටිනාකමෙන් ඩොලර් 30,000ක ඉඳලා උඩට අලෙවි වෙනවා. මේ පළතුරු මෙච්චර ගණන් මේකේ තියෙන පැණි රස කියලා තමයි කියන්නේ. ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ තියෙන මේ විශේෂය කැන්ටලූ ප්‍රභේද දෙකක් දෙමුහුම් කරන ලද කොමඩු විශේෂය. මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ 2014 දී. සාමාන්‍ය ගෙඩියක් කිලෝ 2.5කට වැඩි. හොඳම ගණයේ යුබාරිකින් මෙලන් ගෙඩියක පොත්තේ පළදු නැතිකම වගේම ගෙඩියේ වටකුරු ස්වභාවය මිල ගණන් වලට ගොඩක් බලපානවා. 2019 දී තිබ්බ වෙන්දේසියකදී ඩොලර් 45,000ක මුදලකට ගෙඩි දෙකක් අලෙවි වෙලා තියෙනවා. ඉතින් ඔයාට හිතා ගන්න පුළුවන්ද ලංකාවේ මුදලින් නම් ඩොලර් 45,000 කියන්නේ කොච්චර ලොකු මුදලක්ද කියලා. ඒ වගේම මෙහෙම ගාණක් දීලා කන්න තියෙන පළතුරක් කොච්චර රස ඇද්ද කියලාත් හිතා ගන්න පුළුවන් ඇති. මේ පළතුරු වගා කරන්න අවශ්‍ය කරන බීජ සිටෙව්ව කාලයේ ඉඳන් මේ පළතුරු වල අස්වැන්න නෙලා ගන්න කාලය දක්වාම මේ නඩත්තු කටයුතු සිදු කරනවා. ඒ වගේම මේවා වගා කරන්නන් මේ පළතුරු සම්බන්ධයෙන් විවිධාකාරයේ පර්යේෂණත් සිදු කරනවා. ඉතින් ඔයාලට පේනව ඇති මොන වගේ සැලකිල්ලක් මේ පළතුරට දෙනවද කියලා. අන්න ඒ නිසාමයි වෙළඳපළේ මේ පළතුරු මෙච්චර මිල අධික වෙන්නේ. කොහොම වුණත් ලංකාවේ වෙළඳපළ තුල නම් මේ පළතුරු දක්නට ලැබෙන්නේ නැහැ. මේ පළතුරු ගොඩක් වටින නිසාම ගොඩක් දෙනා තෑගි විදිහට දෙන්නත් මේ පළතුරු ගන්නවා. අපි කතා කරන ඊළඟ පළතුරු තමයි රූබි රෝමන් ග්‍රේප්ස්. මේ පළතුරු අතිනුත් ඉදිරියට මෙන්නේ ජපාන් රට. ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයේ තමයි මේ මිදි වගා කරන්නේ. ප්‍රීමියම් කොලිටි මිදු පොකුරක හැම ගෙඩියක්ම ග්‍රෑම් 20කට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම එක ගෙඩියක 18%ට වඩා වැඩි ප්‍රමාණයක් සීනි අන්තර්ගත වෙන්න ඕනේ. ඒ වගේම එක පොකුරක ග්‍රෑම් 700ක්වත් තියෙන්න ඕනේ. මේ හැම මිදි ගෙඩියක්ම විශේෂයෙන් පරීක්ෂා කළාට පස්සේ මේකට ප්‍රමිති සාතිකයක් ලැබෙනවා. මේ මිදි වර්ගයේ මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ 2008 දී. ඒ වගේම මේ මිදිවල පාට වලින් හොඳ මිදි මොනවද කියලා හොඳට අඳුර ගන්න පුළුවන්. 2021 වසරේදී මේ මිදි ගෙඩි 6ක පොකුරක් ඩොලර් 8,400ක මිලට අලෙවි වෙලා තියෙනවා. බීජින් හිම් ස්ට්‍රෝබෙරි ලෝකයේ තියෙන මිල අධිකම ස්ට්‍රෝබෙරි වර්ගය තමයි මේ. මිලෙන් අධිකයි වගේම සාමාන්‍ය ස්ට්‍රෝබෙරි වලට වඩා රසයෙන්ුත් ඉහළයි කියලායි කියන්නේ. ජපානයේ වැවෙන මේවා අවුරුද්දේ සීමිත කාලයකදී විතරයි දකින්න ලැබෙන්නේ. ජපානයේ ඔකුදා ප්‍රදේශයේ තමයි මේවා වගා කරන්නේ. අවුරුද්දටම මේ ගෙඩි 500ක පළදාවක් තමයි ලබා ගන්න පුළුවන්.
इतम असीरु वगावाग निसाम मेव मिलेन अधिकाई मे एक स्ट्रॉबेरी गेडियाक अलिवेवेन्ने डॉलर हारदास हारसियक वगे मिलकट प्रमाणिंग विशाल में स्ट्रॉबेरी एक गेडियाक ग्राम सीयक वगे वेनवा पहें इतम दीप्तिमत लसन रतुपाटक तमाई तियेन्ने देन चुके वाटरमेलन කොමඩුවලට ප්‍රසිද්ධ ජපානයේ හොකයිඩෝ දූපතේ වගා කරන තවත් එක් කොමඩු වර්ගයක් තමා මේ. පැණුමෙන් කළු පැහැති කොමඩු ගෙඩියක්. රසයෙන් අනෙක් කොමඩු වලට වඩා පැණි රසයි. ඇතුළ සාමාන්‍ය කොමඩු වගේමයි. මේ සාමාන්‍ය කොමඩු ගෙඩියක මිල ඩොලර් 250ක් වුණාට ඉහළම ප්‍රමිතියේ ගෙඩියක් ඩොලර් 1000 ඉඳලා 4500 දක්වා මිලකට අලෙවි වෙනවා. දෙදාස් දා හතරේදී ගෙඩියක් ඩොලර් 6101 මිලකට වෙන්දේසි වුණා. මේ පළතුරේ නිෂ්පාදනයේ අඩුවීම වගේම වගා කිරීමට යන කාලය නිසාම මිල ඉතා ඉහළයි. මෙම පළතුර වගා කරන මිනිස්සු මේ ඇටවලින් පැල ලබාගෙන අස්වැන්න නෙලන කාලය දක්වාම මේ පැල හොඳින් බලා ගන්නවා. ඒ වගේම කාලගුණික විපර්යාසත් එක්ක මේ පළතුර සාතු කිරීම ඉතාමත් අපහසුයි. අනේ නිසාම මේ නිෂ්පාදනයෙන් ගොඩක් ගොවීන් ඉවත් වෙලා තියෙනවා. මේ තරම් මිල අධික වීමට හේතුවත් එයමයි. අපි ඊළඟට කතා කරන්නේ කොමඩු විශේෂයක් ගැන. මේ තමයි ස්කෝ වෝටර්මෙලන්. ඔයාලට පේන විදිහට මේක සාමාන්‍ය කොමඩු ගෙඩියක්. වෙනසකට තියෙන්නේ මේක වැඩෙනකොට කුඩා කාලයේ ඉඳලම කොටු හැඩයේ තියෙන අච්චුවකට දාලා තමයි ලොකු වෙන්න දෙන්නේ. එතකොට සාමාන්‍ය කොමඩු ගෙඩිය මේ වගේ කොටු හැඩයක් ගන්නවා. මෙන්න මේ හැඩය නිසාමයි වෙළඳපළේ මේ කොමඩු මිල අධික වෙලා තියෙන්නේ. සාමාන්‍ය මේ කොමඩු ගෙඩියක් ඩොලර් 800 ඉඳලා ඉහළකට තමයි අලෙවි වෙන්නේ. කොටු හැඩයට කොමඩු හදන්න හේතු වෙලා තියෙන්නේ ප්‍රවාහනයේ පහසුව කපන්න පහසු වීම හා ගබඩා කිරීමේ පහසුව කියලයි කියන්නේ. මේවා ලෝක වෙළඳපළට ඇවිත් අවුරුදු 15ක් වගේ වුණාට ජපානයේ මේ කොටු හැඩයේ කොමඩු වල ඉතිහාසය අවුරුදු 40කට එහා යනවා. දැන් කොටු හැඩේ ඒවා විතරක් නෙවෙයි වැලන්ටයින්ස් වලට මදර්ස් ඩේ වලට තැගි දෙන්න හාට් හැඩයේ කොමඩුත් ජපානයේ නිෂ්පාදනය වෙනවා. කෝන්වෝල් පයිනැපල් මේ අන්නාසි වර්ගයේ වැඩෙන්නේ එංගලන්තයේ කෝන්වෝල් වලයි. මේවා මිල අධික වෙන්නේ විශේෂයෙන් නඩත්තු කරන විශේෂ හරිතාගාරවල වගා කරන නිසායි. අනිත් කාරණාව තමා එංගලන්තයේ මේ අන්නාසි වගා කරන්න දැඩි මිනිස් ශ්‍රමයක් පොහොර වර්ග අන්නාසි පැල නඩත්තු කිරීමේ වියදම් හා අනිකුත් වියදම් වලට ලොකු ගාණක් වියදම් වීම. ශීත ඍතුවේදී මේ වගාව උෂ්ණත්වය පවත්ව ගන්න දැඩි වෙහෙසක් ගන්න වෙනවා. සාමාන්‍ය අන්නාසි ගෙඩියකින් භාගයක විතර සයිස් එකක් තමයි මේ අන්නාසි වල තියෙන්නේ. තද කහපාට අඟල් 6ක විතර මේ අන්නාසි ගෙඩියක මිල ඩොලර් 1600කට වඩා උඩින් තමයි නියම වෙන්නේ. ඉතින් මේ අන්නාසිත් අනිත් පළතුරු වගේම වෙන්දේසි ක්‍රමයකට තමයි අලෙවි වෙන්නේ. ඒ නිසාම සාමාන්‍ය වෙළඳපළවල් වල මේ අන්නාසි දකින්නට ලැබෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ජනතාවට මේ වගේ දේවල් මිලදී ගැනීම හැකියාවක් නැති නිසා. ඉතින් අපි අද කතා කරපු මිලෙන් අධික මේ පළතුරු මිලදී ගන්න ලොකු ධනයක් වැය වෙනවා. ඉතින් මේ පළතුරු රස බලන්න නම් ඒ විදිහේ වියදමක් දරා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ලෝකයේ මේ වගේ හරි අපූරු දේවල් දැනගන්න අපගේ කුතුහලයේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ අදහසත් comment කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.